පස්සේ අපි බලමු දැන් අපේ හැමදේම පාවිච්චි කරේ මේ data type කඩදා මේ values අපි end කර එකපාර මේ මේකේ අපි කලින් අතර අපිට ඕන මේවා ඉංග්‍රීසි සිංහල කියලා මෙහෙම එකේම මේ values තුනම දාලා තියන්න පුළුවන් ඒකට අපි කියන්නේ arrays කියලා අපි මම එකේ main class එක හදා ගන්න comment එක අයින් කර ගන්න දැන් අපිට ඕන දැන්මකෝ සෑම් කියලා ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා එයාගේ ලකුණු මැත්ස් වලට 50 45 සිංහල වලට 30 සයන්ස් වලට නෝම මේ අපිට විෂයන් කේප් එක ලකුණු එහෙම තියාගන්න ඕන අන්න ඒ වගේ ඒ වගේ නැත්නම් ඇනිමල්ස් ගත්ත සත්තුන්ගේ නම් පේලියා ඊට පස්සේ වාහන නම් ටිකක් අන්න ඒ වගේ ගොඩක් ඩේටා තියාගන්න ඕන අපිට තව ක්‍රමයක් තියෙනවා මේ array කියලා මම ගන්න මෙන්න මේ වගේ සරල උදාහරණයක් මේ ඇනිමල් කියලා කියන කාණ්ඩෙ ඉන්නවා මෙන්න මේ කියන සත්තු පෝස බල්ලා මෙයා කොරල්ල සිංහා කියන ඔන්න කොමයි තියෙන්නේ ඇනිමල් කියන කාණ්ඩෙට ඒකක් තියාගන්න පාවිච්චි කරන්නට තමයි මේ පාවිච්චි කරන ජාවලදී පාවිච්චි කරන array කියලා ඒ කියන්නේ අපි කර කලින් කතා කරපු එක variable එක මේ group එකක් තමයි තියෙන්නේ array එකක් අපි ලියන්නේ මෙන්න මේ විදිහට array එකක් අපි ලියන්නේ මෙන්න මේ මුලින්ම දෙනවා data type එක මෙතන එදාස අපි array එකක් මෙන්න මෙහෙම ගොඩක් තියෙනවා කියලා bundle එකක් තියෙනවා කියලා කියන්නේ මෙහෙම int එකේ මෙන්න මෙහෙම තියෙන ඊට පස්සේ අපි නමක් හදා ගන්නවා ඒක තමයි array එකේ නම ඊට පස්සේ ඒක equal කරන මේක sign operator කියලා කියන්නේ ඊට පස්සේ ඒකට new කියන keyword එක දාලා අපි හදාගත්ත data type එකෙන් කීයක් තියෙනවද කියලා කියන්න ඕන ඒ කියන්නේ අපි දැන් එකේ ඉඳන් පහට ගත්තොත් ඉලක්කම් පහක් තියෙනවා බිංදු ඉඳන් දෙකට ගත්තොත් එහෙනම් ඉලක්කම් තුනක් තියෙනවා බිංදුවත් එක්කම අන්න ඒ වගේ එනවා අපි array එකක් ලියන්න මෙන්න මේ විදියට මෙදින් අපි කලින් හදාගත්තේ මෙන්න මේ විදියට ඊට පස්සේ මෙන්න මේකෙන් values දෙකක් තියෙනවා කියලා කිව්වා ඒ values අපි මෙන්න මේ වෙන වෙනම ලියන්න පුළුවන් array වල පටන් ගන්න පළවෙනි index එක කියන්නේ බිංදුව 1 2 එහෙම තමයි පටන් ගන්න ඊට පස්සේ බිංදුව වෙන එක මේ දෙවෙනි එක දෙන්න දෙකක් තියෙනවා කියන්නේ ඊට පස්සේ අපි බලමු මෙන්න මේ වගේ තනි පෙළියට ලියන්න පුළුවන් අපි කලින් ලිව්වේ මෙහෙම ලියලා මෙහෙම values දාපේ. දැන් මෙහෙම තනි පේජෙට ලියලා මෙන්න මෙහෙම දාන්න පුළුවන්. මුලින්ම data type ඊට පස්සේ array එක ඊට පස්සේ නම ඊට පස්සේ ඒකට equal කරනවා අපේ data ටික. අපි බලමු මේක practical කොහොමද කරන්නේ කියලා. ඉස්සලා අපි හදාගමු int කියන data type එක ඊට පස්සේ array එකක් කියලා කියන්න අපි මෙන්න මේ වගේ කොටු අරහන් දෙකක් දානවා. ඊට පස්සේ නම මේ bc කියලා කියන්න. ඊට පස්සේ අපි new කියන keyword එක දාලා int කියන type එකෙන් කීයක් තියෙනවද කියලා කියනවා. මේ කියනවා දෙකක් තියෙනවා කියලා. අන්න මේ විදිහ. ඊළඟ අපි කරන්නේ දැන් මේ තියෙන දෙක දැන් අපි මේ සෞට් එකක් දාමු සෞට් එක ගන්න ABC කියන බැර එක පාවිච්චි කරගෙන මම වරහන් දාලා නම් අපි කියලා තියෙනවා දැන් මෙතන values දෙකක් තියෙනවා කියලා අපි එකකින් කියනවා පළවෙනි value එක කියන්නේ බිංදුව අපි ඒක print කරගන්න print කරලා දෙන්න කියලා කියනවා බලමු කීයක් තියෙද කියලා අවලම් වෙනවා මෙතන මේ බිංදුව කියලා නෝ value එකක් නැහැ කියලා අපි දෙවෙනි value එක කියන්නේ පළවෙනි value එක මේක run කළවලු ඒකත් කියනවා බිංදුවයි කියලා දැන් අපි බලමු මේකට මේ value එකක් කොහොමද දාන්න කියලා a b c කියලා මම කොටු වරහනක් දාලා ඒකට පළවෙනි එක කියනවා අපි බිංදුව කියලා ගන්න මම එක කියලා දාන්නම්
මෙන්න මේ වගේ තියෙන. ඒ කියන්නේ array එක සාමාන්‍ය value එක save වෙන්නේ මේ පැත්තට index එක ගන්න ඔයා බිඳුවේ නะ. බිඳුවෙන් වෙන value එක. මෙතන 6ක් තියෙනවා. එනකොට මෙතන 7ක් තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 5 6 7. එයා බිඳුවත් එක්ක තමයි ගන්න. ඊට පස්සේ බිඳුවටත් එක්ක තමයි මේ values එයා save කරගන්න. දැන් අපි සාමාන්‍ය හිතුව මෙතන සාමාන්‍ය විදිහට ගත්තා මේ 4 වෙනි index එකේ value එක කියන්නේ අපි 1 2 3 4. කියන්නේ මෙන්න මේක තමයි අපි කලින් වගේ මේ සාමාන්‍ය විදිහට ගත්තා data එක එන්නේ. ඒ වගේ arrays වලදී කරන්නේ 4 වෙනි index එකේ value එක කියන්නේ 50 කියලා. ඒ කියන්නේ මෙතන බිඳුව 1 2 3 4. මෙන්න මේක තමයි arrays වල තියෙන data අපි ගන්නෙ. අපි array එකක් හදන්න කලින් දෙනවා මේ මෙන්න මේ index ගන්න. data කීයක් තියෙනවා කියලා අපිට ඒක පස්සේ වෙනස් කරගන්න බෑ. මේ තියෙන data මේ 40 වෙනකොට 400 ඒ වගේ වෙනස් කරගන්න පුළුවන් අපිට මේ ඕන index එකේ data එක. අපි බලමු මේක vote කරන ගමන්. මෙන්න මේ වගේ මම මේකේ තව copy ටිකක් ගන්න. මෙතන මම කියලා දෙනවා data තුනක් තියෙනවා කියලා. ඒ කියන්නේ බිඳුව දෙක 1 2 3 කියලා. නම් බලන්න මෙතන 4ක් තේනවා. අපි සාමාන්‍ය 4 මන් තේලා බලන්න රන් කරලා බලන්න වින්දුව 1 2 3. මේක රන් කරලා පොඩ්ඩක් පෙන්නන්න. මොකද වෙන්නේ කියලා බලන්න. මේ වගේ මේ netbeans වලදී පෙන්නනවා. මෙන්න මේ වගේ array එකක්. ඒ කියන්නේ මේ array index out of bound exception කියලා කියන්නේ මේ array එකේ තියාගන්න පුළුවන් මේ index 3ක ඩේටා විතරයි. මෙතන තියෙන 1 2 3 4ක් තියෙනවා. ඒක තමයි. ඒ කියන්නේ අපි මේක delete කරමු. delete කළා මම කියනවා මේ abc කියන එකේ පළවෙනි index එකට අයිති ඩේටා එක ගන්න කියලා. මම මෙතන 10 20 30 කියලා දා. දැන් run කළා බලන්න. ගොල්ලෝ මේ 20යි කියලා වෙනවා. එහෙම නැත්තම් අපිට පුළුවන් මෙතන දෙවෙනි එකත් තරම් දෙන්නම්. හොඳට වෙනවා. දෙවෙනි index එක ABC කියන array එකේ 30 කියලා value එක. මේක අපිට මේ තව විදිහකට කරන්න පුළුවන්. මම මේක copy කරගන්න. මම මේ comment කරලා දාන්න. අපි කලින් කතා කරා මෙන්න මේ වගේ 10 20 30 40 50 අනු වගේ වැලියක් අපිට මේ එක දිගට සේව් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් අර කලින් වගේ ඉන්ඩෙක්ස් කරන්න ඕනේ නැහැ. මේ බිඳුව එක බිඳුව මේක එක මේක දෙක මේක කියලා එයා මේක ඔටෝම ගන්න. එතකොට මේක වෙන්නේ අපි මෙන්න මේ උඩ කමෙන්ට් එක දා. එතකොට එයා දන්නවා මේ මේක මේ මේක තමයි බිඳුව 1 2 කියලා ඒ ඔටෝ සේව් කරගන්න. අපි නිකම් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක බිඳුව. මේක පළවෙනි ඩේටා එක. මේක දෙවෙනි ඩේටා එක. මේක තුන්වෙනි ඩේටා එක. මේක හතරවෙනි ඩේටා එක. එන්නේ විදිහට තමයි array වල සේව් වෙන්නේ. අපි බලමු දැන් මෙතන මේ දෙවෙනි ඩේටා එකේ කීයක් තියෙන කියලා. මෙතන තියෙන මොන් දෙක දාලා තියෙන ඉන්න. උත්තරේ කීයක් එයිද කියලා. ඔයගලන්ට වෙන 30ක් කියලා. මම මෙතන දාලා 4 වෙනි එක කියලා රන් කරමු. ඕනලා වෙන 50. මේ වගේ අපිට මේ array සදා ගන්න පුළුවන් ඕන data type එකකින්. arrays වල මේ ප්‍රධාන කොටස් දෙක තමයි මේ data type එකයි මෙන්න මේ කොටුව අරන් දෙකයි name එක. මෙන්න මේ වගේ values දාන්න අපි මෙන්න මෙහෙම මේ සංග්‍රහ කරා නැත්ද. අපි කලින්ද මේ විදිහට මේ දෙවෙනි විදිය අපි කලින් කතා හදාගත්ත මෙන්න මේ animal කියන මෙන්න මේ මේක අපි print කරගෙන බලමු. මේකත් comment කරගන්න. මෙතන තියෙන animal කියන්නේ මේ වලට අපි මෙතන පාවිච්චි කරන්නේ string
තියෙන data type එක. මොකද මෙතන තියෙන වචන ටිකක් ඉන්න. ඒකෙන් හදාගන්න. එහෙනම් data type එක හදා ගන්නවා. array එකක්. හරි. මම කියලා. මේ brackets දෙක ඔයගලන්ට මේ පැත්තේ animal වලට කලින් අර පිටිපස්සෙන් එහෙම නැහැ ඔයගලන්ට කැමති තැනකින් මේක දා ගන්න පුළුවන්. මේ data type එක පස්සේ. ඊට පස්සේ මේක මෙහෙම දාගෙන මම මේක end කරගන්න. මම මේ ටික copy කරලා අරගන්නවා මෙන්න මෙතන. ඊළඟ මෙතන මේ array එකක් පෙන්වනවා. අපි සාමාන්‍යයෙන් string පාවිච්චි කරනකොට මෙහෙම double quotation නැතුව තමයි පාවිච්චි කරන්නේ. කලින්ගේ වගේ තමයි මෙයා මෙතන array එකක් කියලා කිව්ව ගමන් මෙයා මේ value එක ගන්නෙ බිංදුවට ඊට පස්සේ මේක එකට රට් කියන value එක දෙකට මේක කරනකොට මෙහෙම හතරට එයා ඔටෝම save කරගන්න අපිට තියෙන්නේ අපිට ඕන මේ value එක මෙතන ඉන්ඩෙක්ස් එක දීලා ගන්න. අපිට ඕන මේ animal කියන array එකේ තියෙන තුන්වෙනි value එක මොකක්ද කියලා අපි දන්නේ. අපිට ඕන ඒක print කරගන්න. දැන් අපි ඒක print කරගන්න. මම මේ විදිහට සමතන මන් දානවා. පහ කියලා දා. අපි මෙතන මෙතන තියෙන values බින්දුවෙන් තන් ගත්තාම 4යි. ඔතන ගණන් කරලා ගත්තාම 5ක් තියෙනවා. අපි එකක් දාලා බලමු. ඒතර කොළඹනේ array එකක් එනවා. මෙයා සේව් කරලා තියෙන values 4ක් වෙනවා විතර. මෙන්න මේ වගේ. ආ කලින් array එකම එනවා. මේ 4 දාලා. අපි answer එක කරා. අපිට මෙන්න මේ වගේ variables ගොඩක් ක අපි සේව් කරන data එක මේ variable එකකට assign කරලා ඒක මෙන්න මේ වගේ අයන සිංගල් වේරියබල් එකකට values ගොඩක් ස්ටෝ කරගෙන අපිට පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි අපි කියන්නේ මේ array එකක් කියලා. array එක type එක තමයි string type එකේ string කියන data type එකේ array එක අපිට අපි කලින් හැදුවේ type එකේ එකක්. ඒ වගේ අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්. තව එකක් තියෙනවා. දැන් අපි මෙන්න මේ වගේ array එකක් දුන්නොත් අපිට මෙහෙම ගණන් කර කර ඉන්න වෙන හින්දා තව මේක තියෙනවා. මේ array එකේ නම type කරගෙන dot එකක් තියෙනවා අපිට මේ len කියලා type කරා නම් මේ array එකේ කොච්චර index තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් run කරලා බලමු. අන්න මෙතන මේ data 1 2 3 4 5ක් 5ක් තියෙනවානේ මේ length එකේ data. ඒ කියන්නේ ඊට පස්සේ අපිට පුළුවන් අපි කලින් පාවිච්චි කරා for loop. දැන් අපිට මෙහෙම එකකින් එක මේ type කරගන්න ඕන නැත්නම් අපිට මේ ඔක්කොම data එකපාර type කරගන්න ඕන. පුළුවන් for loop එකක් දාලා අපි කියර වේරියබල් එක කළා මේක 0 කර. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් i කියන එක උඩා වෙන්න ඕන. මෙන්න මේ animal කියන එකේ length එක වල. ඊට පස්සේ i increment කරගන්න. මේ කියන්නේ මේ i කියන එක i කියන variable එක මේ array length එකේ වෙන يعني ප්‍රමාණය මේ array සම්පූර්ණ තියෙන data ටික ගන්න කියලා අපි කියන්නේ මේ දිගටම තියෙන එක අපි sort එකක් දාලා අපි මේ for n කියන for loop එක මෙතන ගන්නෙ number එකක් විතර. ඒ කියන්නේ 0 1 2 3 4 5 එහෙම කියලා වැඩි වෙන්න කියලා කියනවා. මෙන්න මේ array length එකේ ගන්න වැඩිය අඩු වෙනවා. ඒකත් කරන්නේ අපි ඊට පස්සේ මේ animal
කියන ඇර එකට මෙතන දාන අපි i කියන මේ i වැඩි වෙනවා මේ දැන් මෙතන පහක් තියෙනවානේ අපි මෙතන මේ සෙලබ්‍රේට් කරාම පහක් ආවා මේක අපිට මෙහෙම පස්සරයක් රන් වෙනවා 1 0 1 2 3 4 5 කියලා දැන් පහ මෙතන දෙනකොට වන්න පහට මේ මේක length එක 5යි තියෙන 5යි මේකත් print කරලා ඊට පස්සේ මෙතන 6 වෙනකොට මෙතනින් මේ condition එක දාලා දෙන්න අපිට මේ animal කියන array length එකට වැඩි යන්න එපා කියලා කුඩා වෙන්න කියලා ඊට පස්සේ මේක close කරනවා ඒ අර ගිය කලින් ගිය 0 1 2 3 4 5 කියන ඒවා අපිට මෙතන data විදියට print කරනවා රන් කළවල මෙන්න මේ වගේ يعني data පහක් තියෙනවා මේ අපි length දෙක print කරේ ඊට පස්සේ අපි කොහොම මේ පොලොත් පෙදාලා මේ animal කියන array එකේ 0 1 2 3 4 5 කියලා දාලා numbers දාලා මෙතන print කරගත්ත එක විතරයි කරේ මේ for loop එකේ මේ වගේ තමයි array පාවිච්චි කරන්න පුළුවන් data ගන්න array වලදී ඊස් අපිට මෙතන මේ මෙන්න මේ හරියට එස් අවුට් එක දාලා print කරන array වල මේ animal කියන array එකේ බින්දු වෙන index එක තියෙන මේ data එක මම මේ ටික පොඩ්ඩක් comment කරගන්නම් මෙතන ලියා ඇනිමල් කියන වේරියබල් array එකට මේක බින්දු වෙන ඉන්ඩෙක්ස් එක වෙනස් කරනවා අන්තිම data එකක් දානවා මවුස් කියලා ඊට පස්සේ මේ මම එක යටින් print කරගන්නවා ඊපස්සේ බලමු මොකද එන්නේ කියලා මොනවාද කරා පළවෙනි එක cat කියලා වුණා නම් දෙවෙනි එක mouse කියලා පෙන්නනවා කියන්නේ දෙවෙනි එකේ mouse කියන cat එක තියෙන්නේ මම මේ for loop එක copy කරගෙන මතරින් print කරලා බලන්න දැන් කොහොමද මේ මම මේකත් comment කරගන්න දැන් මම කරගෙන බලන්න ඒ කියන්නේ මම මෙතන අරතෙන් animal කියන array එකේ බින්දුවට අලුතෙන් value එකක් add කරා. අවලංගන මේ මම පළවෙනි පාර print කරගත්ත බින්දුවේ මෙන්න මේක. එතකොට පේනවා cat කියලා දෙනවා. ඊපස්සේ දෙවෙනි පාර මම for loop එකක් දාලා ඒ array එක print කරගත්ත මෙතන එතන cat කියන එක අයින් කරලා mouse කියන එක ඇවිල්ලා තියෙනවා. මේක හොඳට පැහැදිලි වෙනනම් මම මේකත් අයින් කළා මේ මේ array එක සම්පූර්ණයෙන්ම ඊට පස්සේ මම මෙතන බින්දුව කියන array index එක දාලා ඒකට වෙනස් කරා mouse කියන value එක. ඊපස්සේ මේ තියෙන දෙවෙනි පාර print කරනවා. මේ print line. යන line කළා මෙතන පොඩි space එකක් දාලා. නැත්තම් මෙතන print. මේක print අලුත් line එක print enter කියලා කියලා. රන් කළවල් දැන් මේ තුන්න අපි මූල ආරම්භක array list එක ඊපස්සේ මේ value එකක් add කරාට පස්සේ අතන තියෙන අලුත් array list එක තමයි දෙවෙනියට print වෙන්නේ cat මෙන්න මෙතන mouse කියන එක මෙතන ගිහිල්ලා තියෙනවා මම ඒකට දැන් align කරලා දැන් plus කරනවා පොඩි space ඔකම මේකටත් කරන්න. ස්මෝල් මේ දෙවෙනි එක රෙස් අවුට් එකක් දාගෙන print ln එකක් දානවා. බලන්න පළවෙනි array list එක print වෙනවා. ඊට පස්සේ අලුත් line එක යනවා. ඊට පස්සේ දෙවෙනි value එක add වෙනවා. array index එක 0 කියලා index එකට. ඊට පස්සේ ඒක මේ print කරගන්නවා. අංකලව
නමය කරන්න ඔන්න වාකට් කියලා තිබ්බා ඊට පස්සේ අපි ඒකට අයින් කළා ඒක වෙනුවට මවුස් කියලා දැම්මා ඊට පස්සේ දැන් අර ලිස්ට් එක අපිට පල්ලහට යනකොට මේ තියෙන වැලියු එක ඉන්නේ 0 කියන එක නේ මවුස් කියන ඊට පස්සේ අපි බලමු මේ තියෙන අර අර එකේ මං කලින් අපි පාවිච්චි කරපේ වගේ මේ තියෙන ඉන්ඩෙක්ස් ටික ඊට පස්සේ මේ තමයි මේ ඩේටා තියෙන්නේ මේ අඩවෙන ඉන්ඩෙක්ස් එකේ මෙන්න මේ එතන තමයි ඩේටා එක තියෙන්නේ එක හරිනවා ලොකර් එකක් වගේ මේ ලොකර් පේලිය තියෙනවා ඊට පස්සේ ඒ වගේ අතර නම්බර තියෙනවා ඒ නම්බර පටන් ගන්නේ 0 1 2 3 4 එහෙම ඊට පස්සේ ඔයාලට ඕන අදාළ ලොකර් එකේ නම්බරේ නම් 0 1 2 3 4 නම් එහෙම එතන එක තියෙන ඩේටා මොනවද කියලා බලා ගන්න ඕන ඒ වගේ තව ක්‍රමයක් තියෙනවා අපිට මෙන්න මේ වගේ ගොඩක් තියෙනවා ඒ කියන්නේ අපිට මේ වගේ 1 2 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන් මේ ඩේටා ගොඩක් ඉස්සෝ කරගන්න එකම හැරේ එකේ මේ තියෙන්නේ කැම එකක් ඉස්සෝ කරගන්නකොට එක පෙළ ඊට පස්සේ මේ තියෙනවා එක 2D array කියලා කියන ඊට පස්සේ මේ කියනවා 3D array කියලා වර්ග දෙකක් තියෙනවා මේ වර්ග තුනක් තියෙනවා 1D 2D 3D කියලා අපි බලමු ඉස්සරහට කොහොමද පාවිච්චි කරන්න කියලා බලන්න W3 school එකට කියන මේ web එකට ගියා නම් මේ බලා ගන්න පුළුවන් ජාවල තියෙනවා මේ ලයිසන්ස් ටික කෝඩ් කරලා ඉතින් අපි දැන් පාවිච්චි කරන්නේ মালටි ඩිමෙන්ෂන් array කියන එක කලින් පාවිච්චි කරේ මේ සිංගල් array කියන එක අපි බලමු මෙන්න මේ වගේ කොහොමද පාවිච්චි කරන්නේ මේකට ගිහිල්ලා මම මේ කමෙන්ට් කරගන්නවා ඒකේදී අපි පාවිච්චි කරන්නේ දැන් අපි ඉන් කියන ඉස්සලාම ඩේටා ටයිප් එක ඊට පස්සේ මේ වගේ කොටු වරන් දෙකක් පාවිච්චි කරනවා අපි නම් කියනම ඊට පස්සේ new කියන එක ඊට පස්සෙත් අපිට මෙන්න මේ වගේ මේක new අපේ ඩේටා ටයිප් එක int අපි මේ වගේ තව එකක් දාගන්න පළවෙනි හැරෙකේ තියෙනවා index දෙක ස්ටේටින්ගේ තියෙන තුන ඉතින් බින්දුවත් එක්ක මෙතන තුනයි ඒතකොට බින්දුවත් එක්ක මගන බින්දුවත් එක්ක මේවා ආйти වෙන්නේ ඒ කියන්නේ බින්දුව එක ඒතකොට මෙතන දෙකයි මෙතන බින්දුව එක දෙක කියනකොට තුනයි අන්න ඒ විදිහට දැන් තියෙන මෙන්න මේ විදිහට සාමාන්‍ය උදාහරණයක් වෙනවා පළවෙනි array එකේ තියෙනවා බිංදුව එක ඩේටා දෙකයි දෙවෙනි එකේ තියෙනවා බිංදුව එක දෙක ගන්න මෙන්න මේ වගේ මේ එක මේ දෙක එහෙම බලමු මේ ඩේටා කවර ඇඩ් කරන්න කියලා නම් එනක දාලා මේ කොටු දෙකක් දාලා කියන්න ඕන එක දාන්නේ කොතනද එක දාන්නේ අපි කලින් කතා කරගත්ත එකයි ගන්න මේකයිලා පළවෙනි array එක මේකයිලා දෙවෙනි array එක තන array වලදී ගන්න මේක බින්දු වෙනි index එක array එකේ සෙ දෙවෙනි array එක කියන්නේ එක මෙන්න මේ තමයි array වලදී ගන්න ඉතින් අපිට දැන් මෙන්න මෙතනට දාන්න ඕන නැවිල බින්දු වෙනි index එක බින්දු මෙන්න මේ විදිහ ඊට පස්සේ වැලියු එක මෙතනට දාන්න ඕන නම් මම මෙතනට දාන්නා දහය කියන වැලියු එක මට දාන්න ඕන 10 දාගන්න ඊට පස්සේ මෙතනට 20 මම මේකේ කොපියක් ගන්නවා එතකොට ඒක බින්දුව බින්දුවේ පළවෙනි එක බින්දුව පළවෙනි එක ඒක මම 20ක් කරනවා
මෙතන දාන්න ඕන එක ඇවිල්ලා දෙවෙනි array එක ඒ කියන්නේ පළවෙනි array එක දෙවෙනි array එකේ index එක ඇවිල්ලා පළවෙනි එක ඊට පස්සේ පළවෙනි value එකේ index එක ඇවිල්ලා බිංදුව ඒක දාන්නේ ඒ කියන්නේ එතන මෙතන පළවෙනි index එක දාන මෙන්න මේ array එක එතන මෙන්න මේ මෙතනට දානවා කියන්නේ මෙතන index එක බිංදුව ¿Qué es lo que se llama? Me voy a quedar de promana, mi mamá. Otra gran data tiene promana, no me petra, me petra, y lo hace me petra, no te rompa, y churan, no me diga en toda y lo hace mi balón, mi valuca gane con mi vida. Data que index que deca aunque anda metiendo para ver ni index que tiene array que o sea debe ni index que tiene data que print color de anca lo vano entonces anda variando todo en no na otro spark que ande venga metiendo otro spark que ni ca no me meto me tiene para ver ni array que me tiene debe ni array que no sé me palo en el bindo en el index que me deben ir palo en el me deben ir me tomo en el ande en tan no sé me deben ir a que bindo en index que me palo en el me deca me toma pero me haré me patrón en el bindo y que deca toma que no sé data gané bindo y que deca toma que no sé me toma palo en el que en el bindo en index que tiene array que data y gané ¿Qué es lo que se llama? Mam follow back a la no hay un que la de la mega de no tú no quieres mam está follow back a la no caché que la tira tú no te no pues mam en mi software que da no step 4 up එක ඇතුළට මකට මෙතනට දානවා i එක j එක. එතන මේකෙන් මේ මේක තියෙනවා index 3 ගානේ data මේ 4 up එක තුන් පාරක් run වෙලා මෙන්න මේ තියෙන data print කරනවා run කළා බලමු. මෙන්න මේ වලන්ට index out of bound exception කියලා 2 කියලා error එකක් එනවා. Again, me meto a mi en index. Pindo y cae. Then, de cae, meto a tomar. En nota. La mega de cacarate. Eres de cacna, me. Me meto. Me da de cata. Leer de cata. No sé, dominicana. No sé. Se va.
අන්න අපිට සම්පූර්ණ මේ ඉන්ඩෙක්ස් වල තියෙන මේ ඇරේස් වල තියෙන ඩේටා ගන්න පුළුවන් මේ 2D ඇරේවල. එහෙම ඩේටා එකක් නැතිනම් තමයි මෙතන මේ බිංදුව කියලා ඉන්නේ. ඒකට මේ ඉන්ඩෙක්ස් බිංදුව 1 විතරයි මේකේ තියෙන්නේ. අපිට බිංදුව වෙන ඇරේ එකේ ඉන්ඩෙක්ස් 1 ගත්තොත් ලංක අන්න මේ වගේ අපි බලමු ඊට පස්සේ මේ ඇරේස් එකේ තියෙන වැලියුස් ප්‍රින්ට් කරගන්න කොහොමද කියලා එකපාර මම for loop එකක් හදනවා. ඊට පස්සේ මේ arrays වල තියෙනවා array list, ඊට පස්සේ array object එහෙම තියෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරමු.